කොළඹ වරාය නගරය 100%ක් ශ්‍රී ලංකාවට අයිති භූමි ප්‍රදේශයක්. හෙක්ටයාර 269ක්, එම නැත්නම් අක්කර 664ක් මුහුද මතින් ගොඩ කරපු මේ භූමිය ශ්‍රී ලංකාවට අයිති භූමියක් විදිහට මේ වන විට ගැසට් කරලා අවසානයි. ඊට අමතරව මිනින්දුරු දෙපාර්තමේන්තුව විසින් මේ ශ්‍රී ලංකාවට අයිති භූමියක් විදිහට ශ්‍රී ලංකාවේ සිටීමට පවා එකතු කරලා අවසානයි. එනිසා මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අයිති ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය තුළින් බිහිවන භූමි ප්‍රමාණය විවිධ ආයෝජකයන්ට ප්‍රතිබදු දීම තමයි මෙහිදී සිදු කරන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන්නේ චීන සමාගමක්, ඒ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත චීන හිමිකාරීත්වයක් සහිත සමාගමක්. ඉමිසක් මේ භූමි ප්‍රදේශය ශ්‍රී ලංකාවට හැර වෙන කිසිදු රටකට ස්වෛරීත්වයට හානි නොවන අයුරින් හිමිකාරිත්වයක් දැරීමෙහි හැකියාවක් නැහැ. කොළඹ වරාය නගරය නිසා බිහිවන භූමි ප්‍රමාණය හෙක්ටයාර 269ක්, එනම් අක්කර 664ක්. මේ ඉඩම් පිහිටා තිබෙන්නේ කොළඹ ආර්ථික මර්මස්ථානය විදිහට සැලකෙන කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ. එනිසා මේ බිහිවන භූමි ප්‍රමාණයේ වාණිජමය වටිනාකම පමණක් රුපියල් බිලියන ගණනක්. එය දිගුකාලීන වරාය නගරය නිසා රටට ලැබෙන ප්‍රතිලාභයක්. කෙටිකාලීනව ගත්තොත් මේ ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සිදුවන සමයේදී රැකියා අවස්ථා 4000ක් පමණ බිහි වෙතැයි ගණන් බලා තිබෙනවා. ඊට අමතරව ව්‍යාපෘති සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක් මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරනවා. ඒ කියන්නේ මේ මුදල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එකතු වෙනවා. ඉන් අනතුරුව ව්‍යාපෘතිය අවසාන වීමෙන් පසු, මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක අවධියට පැමිණීමෙන් පසු රැකී අවස්ථා 83,000ක් පමණ බිහි වෙතැයි කියලා අපේක්ෂා කරනවා. ඊට අමතරව මේ ව්‍යාපෘතිය නිසා ඍජු සහ වක්‍ර සේවා සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත රැසකට වාසි සැලසේවි කියලත් අපි විශ්වාස කරනවා. මේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් ඇගීමේ වාර්තා දෙකක් සකස් වුණා. එම පාරිසරික බලපෑම් ඇගීමේ වාර්තා නීත්‍ය ප්‍රකාරව දින 30ක මහජන අදහස් සඳහා විවෘතව තිබුවා. මහජන අදහස් විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒ සියලුම අදහස් වලට නිසි පරිදි සාර්ථකව පිළිතුරු සපයන එම වාර්තා තාක්ෂණික අධීක්ෂණ කමිටුවක් මගින් අධීක්ෂණයට ලක් කරලා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, මධ්‍යම පරිසර අධිකාරියත් සහ අනිකුත් රාජ්‍ය ආයතනත් එකතුව මේ සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒක අනුමැතිය ලබා දුන්නේ කොන්දේසි ගණනාවක් මත. එම කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක කරනවාද කියන එක, මේ ව්‍යාපෘති යෝජක විසින් නිසි පරිදි ක්‍රියාත්මක කරනවාද කියන කාරණාව මේ පසුගිය අවුරුදු 4ක කාලය පුරාවටම එම රාජ්‍ය ආයතන මගින් විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් නිරන්තරයෙන්ම පසුපුරුමට ලක් කරා. ඊට අමතරව රජයේ ආයතන ගණනාවක්, නාර ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය, ලංකා හයිඩ්‍රොලික්ස් ඉන්ස්ටිටියුට් එක, ඒ ආයතන ගණනාවක් හරහා ජලයේ තත්ත්වය, වායුගෝලයේ වායුවේ තත්ත්වය, ඊළඟට ශබ්ද දූෂණය ආදී කරුණු ගණනාවක්ම අපි අධීක්ෂණයට ලක් කරලා ඒ පිළිබඳව වාර්තා තබලා ඒවා නියමිත ප්‍රමිතියෙන් අතර තියෙන බවට සනාථ කරගත්තා. ඇති වෙන්න පුළුවන් සියලුම පාරිසරික ප්‍රශ්නවලට පිළිතුරු අපි දීලා තියෙනවා. ඒ පිළිතුරු අපි නිසි පරිදි ක්‍රියාවකට නංවලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සිද්ධ කිරීමේදී ඉතාමත්ම හොඳ සැලසුම්කරණයක් කරලා තියෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ සැලසුම් කරපු නගරයක් මම හිතන්නේ බිහි වෙලා නැහැ. අපි මේ සඳහා සෑම අඟලක්ම, මේ ඔබගේ පිටිපස්සෙන් පෙනෙන මේ ව්‍යාපෘතිය හඳුනට පස්සේ අවුරුදු 25කට පස්සේ කොහොමද අපිට දකින්න පුළුවන් කියලා, මෙහි තියෙන සෑම අඟලක් එක වෙන්න පුළුවන් මොනවද කියන එක දැනට සැලසුම් කරලා තියෙනවා. මැද තියෙන පාක් එකක්, ඒකේ ප්‍රමාණය කොළඹ දැන් මේ ගෝල් ෆේස් පිට්ටනිය වගේ 5 ගුණයක් විතර විශාලයි. ඒකේ මැද තියෙනවා ඇලක්, අපි කියන්නේ අර බ්ලූ ග්‍රීන් කන්සෙප්ට් එක තියෙන, කොළපාට සහ නිල්පාට සංකල්පයට තියෙන ගෝල් ෆේස් එක වගේ 5 ගුණයක් විශාලයි. ඒ වගේම මහජනතාවට විවෘත වෙන විවෘත ස්ථාන පාක්ස් තියෙනවා
ගෝල් ෆේස් පිටනේ වගේ නමගුණයක් විතර විශාල ප්‍රමාණයක් මේක ඇතුළේ තියෙනවා. ඒ සියලුම ප්‍රදේශ මහජනතාවට විවෘතයි. ඊට අමතරව මේක හැදිරවා වෙරලක්. ඒ වෙරල කිලෝමීටර් එකහමාරක් දිකයි. ඒ කිලෝමීටර් දිගහමාර එකහමාරක් දික වෙරලක් මහජනතාවට විවෘතයි. වරායනගරේ බිහි කිරීම සඳහා අපි සම්පූර්ණයෙන්ම භාවිත කරේ මුහුදු වැලි. මේ මුහුදු වැලි ලබා ගත්තේ මීගමුවට ආසන්න ඈත දියඹේ. වැලි ලබා ගන්නා කාලයේදී ධීවරයන් සඳහා එහෙම නැත්නම් ඔවුන්ගේ එදිනෙදා ජීවනෝපාය සඳහා සිදුවන අපහසුතාවයන් මගහැරවා ගැනීම සඳහා අපි ක්‍රියාවට නැංගුවා ධීවර ජනතා ජීවනෝපාය සහයෝගිතා සමිතියක්. ධීවර කටයුතු වලට අමතරව එදිනෙදා ඔවුන්ගේ ජීවනෝපායට ශක්තියක් වන්නට අවශ්‍ය සුබසාධන කටයුතු ඉහළ නැංවීමේ සුබසාධන වැඩපිළිවෙලක්. ඒ මිසක් ඇරෙන්නට ඔවුන් සඳහා වන්දි ගෙවීමක් එවැනි දෙයක් සිදු කරේ නැහැ. මොකද මේ වැලි ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවන වෘත්තියට කිසිසේත්ම හානියක් නොවන ආකාරයට කටයුතු කරන්නට ව්‍යාපෘති සමාගම ඒ අදාළ තාක්ෂණික උපාංග භාවිතා කරා වැලි ලබා ගැනීම. විශේෂයෙන්ම මත්ස්‍ය සම්පතට හානියක් නොවන ආකාරයට මෙය අධියර වශයෙන් තමයි ඉදිකිරීම කටයුතු සිදුවන්නේ. සම්පූර්ණ ව්‍යාපෘතිය නිමවීමට අවුරුදු 25ක කාලයක් ගත වෙතැයි ගණන් බලා තිබුණත් පොදු ජනතාව සඳහා විශේෂයෙන්ම වෙරළ තීරය ඒ වගේම මධ්‍යම උද්‍යානය කියන්නේ වරාය නගරේ මධ්‍යයේ දිවෙන විශාල උද්‍යානය සහ අනිකුත් පොදු ස්ථාන අධියර වශයෙන් විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා යටතේ 2021 වසර පමණ වෙන විට පෝට් සිටි මධ්‍ය උද්‍යානය ඒ වගේම වෙරළ තීරයේ ජනතාවට විවෘත කරන්නට අවස්ථාව ලැබේවි කියලා.